තාක්ෂණය අතින් දිනුණු ලෝකේ කැමරාවක් කියන්නේ ඕනෑම කෙනෙක් ළඟ තියෙන දුරකථනයක් උනත් තියෙන දෙයක්. මේ කැමරාවලට හසු වුණත් කාලයත් එක්ක පැහැදිලි කරගත නොහැකි සිදුවීම් නම් මේ ලෝකේ තියෙනවා. ඉතින් අද අපි විශ්මිත ලෝකයේ තුලින් කතා කරන්නේ එවැනි කැමරාවලට හසු වූ අභිරහස් පහක් පිළිබඳව. අංක 5. Norwegian spiral anomaly. Norwegian සර්පිලාකාර විෂමතාවය කියන්නේ මෙතෙක් හමු වී ඇති වීඩියෝ සහ පින්තූර වලින් ඉතා විස්මිත එකක්. මේ 2009 දෙසැම්බර් 9 රාත්‍රියේ අහසේ දැర్శණය වී තිබෙනවා. ඒ උතුරු නෝර්වේ සහ ස්වීඩනයේ සිට දැක ගැනීමට සහ ඡායාරූපගත කිරීමට හැකි වුණා. රටේ උතුරේ කන්දක් පිටුපසින් නිල් ආලෝකයක් ගසාගෙන යන බව එහිදී පෙනෙන්නට තිබුණා. යෝධ සර්පිලාකාරය අහසම ආවරණය කර තප්පර කිහිපයකින් රවුමට ගමන් කිරීමට පටන් ගත්තා. පසු හරිත නිල් ආලෝක කදම්බයක් එයි මැදින් පිටිටතට ගොස් සම්පූර්ණයෙන්ම අතුරුදහන් වීමට පෙර මිනිත්තු 10ක් 12ක් විතර කාලයක් පැවතුණා. මේ මිසයිල අත්හදා බැලීමක් වාට මතයක් පැවතුණත් කොමක්ද කියන කිසිවෙකු හරියටම දැනගෙන සිටියේ නැහැ. අංක 4. Hestalon Lights. නොයිජන් ගම්බද නිම්නයක් වන හෙස්ටැලොන් ඉතා මනනම් ස්ථානයක පිහිටා තිබෙනවා. නමුත් පැහැදිලි කළ නොහැකි දීප්තිමත් ආලෝකයක් එහි අහසේ නිරීක්ෂණය වී තිබෙනවා. ඒව අහසේ ගසාගෙන යන්නේ සෙමෙන්. තවත් විටක ඒව මිටියාවතේ පහළට පියාසර කර අතුරුදහන් වීම හෝ මොහොතකට හැරී අතුරුදහන් වීමක් සිදු වෙනවා. මේ විශ්වාසාගත නොවුනත් වීඩියෝ දර්ශන නම් තිබෙනවා. මේ සිදුවීම් පැහැදිලි කිරීමට න්‍යායන් ගොඩක් තිබුණත් බොහෝ පිරිසක් විශ්වාස කරන්නේ මේව පිටසක්වල ජීවින් බවයි. අංක 3. Dementor Sightings. සම්බියාවේ කිට්වේ නගරවැසියන් වලාකුළු වල මිනිස් හැඩැති දෙවන්ත රූපයක් දැකලා භීතියට පත් වුණා. ඒ රූපේ විශාල හිස් හා දිගු වලිග හැඩැති පාද තිබුණා. ඇසින් දුටු සාක්ෂිකරු කියා සිටියේ මේ දර්ශන මීටර 100කට වඩා දිගින් යුක්ත වන බවයි. එම දර්ශනයේ දැක්කට පස්සේ සමහරක් ඉදින් පලා ගිය අතර සමහර දෙවියන් ලෙස වරදවාවට ආගෙන රූපෙට නමස්කාර කරන්න පටන් ගත්තා. තවත් සමහරු යක්ෂයාගේ මාපෑමක් කියලා හිතලා ගොඩක් බයටපත් වුණා. මේ රූපේ පැය භාගයක් පමණ හතේ දෘශ්‍යමාන තිබුණා කියලා තමයි සඳහන් වෙන්නේ. අංක 2. The Deer Park Ghost. අයර්ලන්තයේ ද්විතීක පාසලක හොල්මන් ඇති බවට බොහෝ කාලයක සිට විශ්වාස කරනවා. Deer Park නම් මෙම පාසල වසර ගණනාවක් පුරා අද්භූත ක්‍රියාකාරකම් රාශියකට ලක් වී තිබෙනවා. පාසලේ බාරකරු කියා සිටින්නේ තමා අද්භූත සිදුවීම් කීපයක් දුටු බවයි. නමුත් මෙම කිසිවක් 2017 ඔක්තෝබර් 1 දින ලබාගත් දර්ශන තරම් නම් බලවත් නැහැ. මේ වීඩියෝ පටය අලුයම 3ට රූගත කරන ලද අතර පාසලේ ශාලාවාරා යමක් දක්නට ලැබෙනවා. ලෝක සොලවෙන විට පැහැදිලි කළ නොහැකි ශබ්දයක් ඇසෙනවා. ලෝක දොරක් කඩා දමා එහි ඇතුලේ තියෙන ද්‍රව්‍ය බිම හෙළුණු ලැබෙනවා. අවසානයේ බිමේ තිබෙන යමක්ද පෙරලා දමනු ලබනවා. මේ කිසිවෙකු නැති නිසා මෙම අමුතු සිදුවීම් පැහැදිලි කළ නොහැකි බවක් නම් පෙනෙන්නට තිබෙනවා. මේ ගැන කියන්න තියෙන්නේ මෙම සිදුවීමත් පැහැදිලි කළ නොහැකි රූප රාමුවක් පමණක් බවයි. අංක 1. මේ 2019 දී Facebook වෙත යවන ලද වීඩියෝ පටය. ඒ නිවසකින් පිටත ආරක්ෂක කැමරාවකින් ලබා ගන්නා ලද එකක්. වීඩියෝවේ පිටසක්වල ජීවියෙකුට සමානකමක් ඇතැයි කිව හැකි කුඩා අභිරහස් සත්වයේ මෝටර රථයක් පසු කර වීදිය දෙසට ඇදී යන අයුරු දක්නට පුළුවන්. ඒ පළකල පරිශීලකයා පැවසුවේ ඇය අවදී බලන විට මෙය ඇගේ කැමරාවේ දුටු බවත් එයින් බොහෝ සෙයින් ව්‍යාකූල බවත්. මුලින්ම ඇය දුටුවේ සෙවනැල්ලගේ ඉදිරිපස දොර පසු කර යන ආකාරයක්. පසුව ඇයට එම දර්ශනය හමු වී තිබෙනවා. කෙසේ වෙතත් ඇගේ අනෙක් කැමරා දෙකේ මේ දර්ශන සටහන්ව නැහැ. අර මමුතුයි නේද? ඇත්ත වශයෙන්ම මේ පිළිබඳ පළමු උපකල්පනය ව්‍යාජ එකක් බව. කුඩා ළමෙක් එයාගේ ඔළුවේ කොට කලිසමක් දමාගෙන යනවන්න පුළුවන්. මේ පිළිබඳ ට්විටර් භාවිතා කරන්නන් ඉත හාස්‍යජනක නිගමනවලට එළඹී තිබෙනවා. වඩා සුලබ නිගමනය වන්නේ වීඩියෝ ඇති සත්වයා හැරී පොටරෙහි සිටින ඩොබි කියන එක. ඉත ඇත්තටම මේ පිටසක්වල ජීවියෙක්ද? නැත්තම් විහිළුවක්ද? සමහර විට අපිට කවදාවත් එය පැහැදිලි කරගත නොහැකි වේ. ඉතින් අද වීඩියෝවෙන් අපි කතා කළේ කැමරාවලට අසු වූ පැහැදිලි කරගත නොහැකි අභිරහස් සිදුවීම් ගැන. ඔයා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා යාළුවෝ අතර ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම අපේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරන්නත් අමතක කරන්න එපා.